විශේෂයෙන්ම මේ අවස්ථාවට අපිට ශක්තියක් දෙන්නට අපේ ජයග්‍රහණය තහවුරු කරන්නට පැමිණ සිටින බිංගිරිය දේශප්‍රේමී ප්‍රගතිශීලී තමුන්නාන්සේලාගෙන අවසරයි. අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට හදන සෞභාග්‍ය දැක්ම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරා. මේක පසුගිය වසර ගණනාව තුලම අපේ රටේ ඉන්න බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සමග එක් වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා ඒවට හදපු විසඳුම්, ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒවා සියලුම එකහු කරලා කරපු ප්‍රායෝගික වැඩසටහන. මෙහි තියෙන සෑම දෙයක්ම අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එනිසා මගේ දූර කාලය තුලදී මේ සියලුම සැලසුම් ක්‍රියාත්මක කරනවායි කියන එක තමුන්නාන්සේලාට තහවුරු කරනවා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල කෘෂිකර්මාන්තයට අපි විශේෂ අවධානයක් යොමු කළා තිබෙනවා. කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය දියුණු කරන්නට විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම ගොවියා ජීවත් කරවන්නට, මේ රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරන්නට, ඒ වගේම පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අපි මේ නිසා තමයි පොහොර සානාධාරය ගොවියට නොමිලේ ලබා දෙන්නට අපි යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම මේ නිසා තමයි විවිධ හේතුන් නිසා ණය බාරට වැටුණු ගොවියාගේ ගොවි ණය සියල්ලම කපා හරින්නට අපි යෝජනා කරලා තියෙනවා. වගේම දෙකන්නේම වගා කරන්නට පුළුවන් වෙන්නට විදියෙ තමුන්නාන්සේලාට වතුර ලබා ගැනීමට වාරි මාර්ග යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නට අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම ගොවියාගේ වියදම අඩු කරලා ආදායම වැඩි කරන්නට, අඩු ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබා ගන්නට අවශ්‍ය තාක්ෂණය, අද ලෝකේ ජල කළමනාකරණය, හෝර කළමනාකරණය වගේම බීජ උසස් තත්ත්වයේ බීජ ලබා ගැනීම, මේවා පිළිබඳ ඉහළ තාක්ෂණය අද ලෝකේ තිබෙනවා. අපි මේ තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙන්න ඕනට, නැත්නම් අපේ තරුණ පරපුර ගොවියා කෘෂිකර්මාන්තය වෙනුවෙන් යෙදෙන්නේ නැහැ. අපි ගොවියා ව්‍යවසායකෙක් බවට පත් කරන්නට ඕන. ගොවිතැන හරහා, ඒ නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත කරන්නට අපි දිරිගන්වන්නට ඕනේ. මේවට රජය මැදිහත් විය යුතුයි. ඒ වගේම අපි දන්නවා කුකුල් ගොවිතැන අද මේ පළාත්වල විශාල වශයෙන් තියෙනවා. නමුත් සමහර අවස්ථාවන්හිදී පිටරටින් ගෙනෙන නිසා බිත්තර සහ කුකුල් මාස් වලට ස්ථිර වටිනාකමක් මිලක් ලැබෙන්නේ නැහැ. මේවා අධ්‍යයනය කළා අපි මේ පිටරටින් ගෙනෙන ඒ බිත්තර සහ කුකුල් මාස් නවත්තලා මේ දේශීය කුකුල් ගොවිය ආරක්ෂා කර ගැනීමට ස්ථිර මිලක්, සාතික මිලක් අපි මේකට ලබා දෙනවයි කියන එක තමුන්නාන්සේලාට මම කියනවා. වගේම පොල් කර්මාන්තය අද මේ රජයේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා සෑම වැවිලි කර්මාන්තයක්ම කඩා වැටිලා අපිට විශාල විදේශ විනිමයක් ගෙන ආපු අවුරුදු ගණනාවක් තිස්සේ තේ, පොල්, රබර් මේ තුනම, වැවිලි තුනම අද කඩා වැටිලා.
එවගේම කුරුඳු ගම්මිරිස් වැනි විශාල විදේශ විනිමයක් ගෙන ආපු භෝග අද කඩා වැටලා. ඒ අපේ දේශීය වැවිලිකරුවා ගැන කිසිම තැකීමක් නැතුව මේ රජය ක්‍රියා කරම නිසා. තේ කර්මාන්තය ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ සමග මිශ්‍ර කල්ලා පිටරටට යැවීම නිසා එදා සිලෝන් ටී ලෝකයේ ඉහළම වෙළඳ පොලේ ඉහළම තැනක් තිබුණු තේ. ඒ තේවලට තිබුණු මිල කඩා වැටීම නිසා පහතම මට්ටමේ ඉන්න කම්කරුවාගේ ඉඳලා සුළුසා මධ්‍යම පරිමාණයේ වැවිලිකරුවාගේ ඉඳලා තේ කර්මාන්ත ශාලා හිමියා දක්වා සියල්ලම කඩා වැටිලා. අපි අපේ රජයක් තුලදී මේ පිටරටින් ගෙන්නන ගුණාත්මක භාවයේ නඩු තේ ගෙන්නලා කවලම් කිරීම නතර කළා. අපි සිලෝන් ටී වලට එදා තිබුණු මිල ලබා ගැනීම හරහා ඒ තේ නිෂ්පාදින්ට වැවිලිකරුවන්ට හොඳ මිලක් ලබා දෙන්නට ඕනි. ඒ වගේමයි පොල්. අද ලෝකයේම පොල් පිඳිබඳව විශාල ඉල්ලුමක් තියෙනකොට අපේ පොල් කර්මාන්තය කඩාගෙන වැටෙනවා. ලෝකේ හැම තැනම හැම දෙයකටම පොල් වලින් විශාල ඉල්ලුමක් තිබෙනවා. එදා චීනෙන් මේ කොහු වලින් හදන නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් තිබුණා. අපි ඉදිරියේදී නැවතත් ඒ රටත් සමග සාකච්ඡා කළා. අපේ නිෂ්පාදනයේ රට නැවතත් යවලා මේ පොල් කර්මාන්තේ නගා සිටවන්නට ක්‍රියා කරනවායි කියන එක මම සාතික වෙනවා. ඒ වගේම අපි අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල මේ රටේ තවමත් 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. තමුන් ආන්සර් දන්නවා මේ පැතිවල පාරවල් තව තියෙනවා සංවර්ධනය වෙන්න. ඒ මාර්ග සංවර්ධනය, ඒ වගේම පානීය ජලය ව්‍යාපෘති තාමත්ම වැදගත්. අපේ රටේ බොහෝ ප්‍රදේශවල පිරිසුදු පානීය ජලය නැති නිසා වකුගඩු රෝගය වැනි රෝග ඇති වෙනවා. පානීය පිරිසුදු පානීය ජලය හැමෝටම ලබා දීමට, ඒ වගේම සෞඛ්‍ය හොඳ සෞඛ්‍ය සේවාවක් ග්‍රාමීය ප්‍රදේශවලට ලබා දෙන්නට, වගේම අධ්‍යාපනය දියුණු කරන්නට, ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දෙන්නට මේ ග්‍රාමීය වැඩසටහන වෙනුවෙන් අපි ඉතා විශාල ආයෝජනයක් කරනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.